ප්‍රවෘත්ති වාර්තාකරණය ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘති විකාශවයයිමේ මම කවිදුු විජේවර්ධන ප්‍රථමයි නවදාානය පුවත් සිරස්ථාල වෙද. පලාපාන මැතිවරණයට නාමයෝජනා බහර ගැනීම ඇරමෙයි. පුනුරුත්තාපන පනත් කෙටුම් පත දෙවන පර කියවීම පාර්ලිමේන්තුේදී සම්මතයි. මයි ොන් ේ පාර්ලිමේන්තුේද නුසුම් වචන හ රුවක පස්ක ප්‍රහරයග ි දක් ජ පතිි ිය ැ ිකු හිල් ට පිකු ිස් ති ප ල ද න පිකොටු ල ොල න වර රමට ඒ දුනත් ම ගන්නවා මට නැති නිසා. තුර තරග පියාසලදී පෙම්මතියක් ග හතනයකල විශ් විද්‍යාල තරුණ රක්ෂ බදඳනා ගාරයට. ටපු ජනපති ගෝටාබේට වාහන දහනවයයි! මාසික ගෙවීම නවලක්ෂ පනස්දාහයි. ඒක අන්නෙ දිනකට රුපියල් තිස්සෙක් දහස් හයිසිේ හැටහයක්! රටේ සාමාන්‍ය පුද්ගලයෙකුට මාසෙකටම රපියල් දහතුන්දාහයි. කොහොමද පරතරය! අද ටෙලිවැකයෙන්! ආර්ථිකය තාවමත්්‍යයන්නේ ප්‍රපාතයකට වේගෙන් අගාදේටක ආර්ථිකය දැන් ටිකක් අඩුවෙලා විතරයි. දැනට ගත්ත විසනුම් සාධනියයයි. රජේ ඇතිවරු මහ බැන්ක් අධි පතිහ මහ බාන්ඩාකර ලේකම් කියයි පරදි විේශ් විද්‍යල පැවති විරෝධාවයක් විසරවා හැරිම සඳහා පොලිසිය විසින් ජලාහ කඳු ගැස් ප්‍රහරයක් එල්ලකරතිබෙනවා අන්ර්වේශ විද්‍යාල ශිෂ ලමාන්ඩලිය මෙම විරෝධතාවයක් සංවිධානය කරතිබුණා. දිරි පලාත්පාල මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද පෙරවරුවේ සිට ආරම්භ කෙරුණා. ලබන විසෙක් වනදා දවල් දොළහ දක්වා නාමයෝජනා භාර ගැනීම සිදුව වනවා. ප්‍රධාන දේශපාල පක්ෂකිහිපයක් අදදින නාමයෝජනා භාරදුන් අතර තවත් පක්ෂ හිපයක් ඇැපමුදල් තැන්පත් කරතිබෙනවා. ඉදිරි පලාත්පාලන මැතිවරනය සඳහා නාමයෝචනා භාරගැනීම අද පෙරවරුවේ ආරම්භ කරුණා. එයල් ලබන විසි එක් වනතා මධ්‍යහන ොළහ දක්වා ක්‍රියත්මකයි. එඒවන්ුව නිදහස ජනතා සතාානයෝ අද පෙරවරුවේ කෝටේ නගරස භහව සඳහා නාමයෝජනාව හරදුන්නා. කෝට්ටේ නග්‍රාධිපති අපේක්ෂකයාලෙස තරගබතින්නේ ජඩ කරනවකයි. ඉතාම ශක්තිමත් බුද්ධිමත් හගත් නැනවත් පිරිසකගේ. කණඩායමක් අපි කෝට්ට ඉදිරිපත් කරලති. එන් අප ඉතාම සන්තෝෂනාවගේම සමස්ත ලංකායම නාමයෝජනාවලින් ප්‍රථමයක් වශයෙන් අපි මේ ස්ථානය තෝරගත්තේ මෙතලින් අපි නාමයෝජ ඉතාම වාශනාවන්ත ජයග්‍රහණී ආරම්භයක් ලබාද. ජාතික ජනපලක කිය නුවරලිය දිස්වික්කේ පලත්පාලන අතර ොලහක් සඳහා අද නාමයෝජනාව බහරතුන්න. නමියෝජනා ාහරදී අවසන් කළ පසු මැතිවරය පවත්වන දින ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ මෙමතර පලත්පාලන මැතිවරණයට අදාළව ඇපමුදල් ැන්පත් කිරීමත් තිනවල සිදු කරනවා. අදත් පක්ෂ කිහිපයක් ඇප තැන් පත් කලා. නිදහස ජනතා සධානය අද මාත්‍ර දිස්විකේ පළත්පාලන ආතර දාහතක් සඳහා ඇප තැන් පත් කලා ඒ පාලිමන්තු මන්ත්‍රී දලස් අලහප පෙරමගේ ප්‍රධහනත්වෙන්. ාලය. මාතර මතය හැම වෙලාම රටේ මතයබට පතිලලා තියන.ඉම් ැහැරවෙන්න කිසිම දේශපාල පක්ෂකට පුළොන්මක් ලැබල නෑ. ඉතිහාහසේ වෙනස් කල්ලද අනාගතය අුති ලීල තියෙන. නව නැවතත් මාතර මිනිසු එක කල්ල තියෙනවා. සමං හිතනවාමන් බලාපොරත් වෙනවා විශ්වාස් කරවා මේ පළාත්පාල මැතිවරණය තුළදත්. එවනීම වූ මතයක් මේ මැත්තිවරණේ වර්න ලක්ෂයේ. මාතර නතාව සින් තමාවිකල කියන විශවාසය අපතිය. එක්සත් ජාතික පක්ෂේද අද බදදුල දිස්වික්කේ සඳහා ඇප මුදල් තැන් පත් කරති වෙනවා. ඇපමුදල් භහර් ගැනීම අවසන් වන්නේ ලබන විසිවනදා මධ්‍යහන ොළහිෙන්. මෙ අතර මැතිවරණය සඳහා ඉතන කෝටාව වැඩිකර ගැීම සම්පන්යෙන් මැතිවරණ කොමිසමේ සභහපතිවරයාත් සහ ලංකා කල්ජතෙල් නීතිකත සස්ථාවේ සහපතිවරයා අතර සසාකච්ඡාපක් අද පවැත්තුරා. අපිට තියෙන ප්‍රායුක ප්‍රශ්න ගැන ඉතාමත්මව පැහැදිලව ඇතුමාට කරුණු පහදල දුන්න ඒකදීිට ලක් පශනත. මේ මොහොතේ ඉන්දන මලදී ගැනීමට අපිට ඩොලර් අවශ්‍යනවා ඩොලර් මලදී ගැනීමට ලංකාවේ මුදල් අවශ්‍යනවා ශ්‍රී ලාංකික රුපියල් අවශ්‍යනවායි රුපියල් අපිට මේ මොහොතේ අවශ්‍ය රුපියල් ටික නැහැ මේ තෙල්ටික මීට වඩා තෙල් ිලදී ගැනීම සඳහා. හින්ද අපඒ ඒවා ඉතාමත්ම පැහැදිල්ලියොම දැනුවත් කරම් පේක්ෂකගේ ඉදන කෝට පවැඩිකිරීම සූදනමත් තියෙනවාද එහෙම ඉල්ලීම් තියෙනවා නමුත් ඒ ගැන තා අපි තීරණයක් කරන්නහැ. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ ආකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ඇත්තෑ පස වන නිදහස් සැමරමට තව ඇත්තේ දින දාසයයි. නේද. ඒකයන්නේ එක්දශන සිය හතලි සටේ සුදුජාතිකින් අපට සමුදීම. එහෙමත් නැත්නම් අපව මේ කල්ලු සුද්දන් අතට පත් කිරීම. ඉතිං එහෙමත් නැත්නම් මෙහෙමත් කියඇන්ට පුළුවන් හොඳේ සුද්ධෝගියාට පසු කලු සුද්දන් රටටම සුද්දෙදීලා වදුහැත්ත පහයි කියල නේද. තවත් සරලෝම කිවොත් එහෙම අවුරුදු හැත්ත පහක් මේ අපේ කලු සුද්දො ටික දීපු සුද්ද නිසා බංකොලොත්රටක් ඉතුරු වෙච්චි සතුට සමරණ දිනය කියල නේද මේ දිනය වගේම විස්සයි හතලි සටේද මේ අර අපේ රට සංවර්ධිත රාජ්‍යකුණාට පස්සේ නේද තව සමරන්න දිනයක් තියෙනවානේ ඒ තමයි ශ්‍රී ලංකාවේ බංකොලොත් රාජ්‍යයක් කියලා ඔය මේ නිලවශයෙන් නිවේදනය කළ දිනය නේද ඔන පසුගේ වසරේ අපප්‍රෙල් දොළු සෙන්ද තමයි. ඒ ආඩම්බර කාර දිනිය නේද. ඒකත් ඉතිංගොය මේ අනාගත ආයෝජන අපේක්ෂාවන් සමරන්න එන දිනයක් වගේ කියල හිතා ගත්තත්කමක් නෑනේද. ංකොලුත්කිවට පස්සෙතුන් අපි ලෝකෙන් නය ඉල්ලන්න නය ප්‍රතිවෝගත කරන්න කිය නේද. තාමත් ඉල්ලමින් ඉන්න රටක්නේ දැන් මේ වනවිට ඇහන්න ලොකුම කතාාවමොකදද රජට ආදායම් අඩුයි. වියදම වැඩි නේද ඕකනි දැන් හැමතිස්සම ඇහෙන කතාව නේද එ නිසා රාජ්‍ය සේවක ස්‍රම විශ්්‍රාම වැටුප් ආදියත් නේද පමාවෙන්ට පුළුවන් දින කීපයක් පමාවෙන්ටත් පුළුවන් සත්යක් වෙන්ටත් පුළුවන් නේද ත රාජ සේවක වැටුප් මේ දෙවරකදි එහෙමගේවන්ටත් යෝජනා කරලා තියෙනවාන නේද එක ඉතිහාසේ පළමු වතාවට එහෙම කලොත් එහෙම රාජ්‍ය සේවක වැටප දෙවතාවකදිී ගේවන්නේ හොඳේ දැන් මේ බලන්නකෝ රාජයේ වියදම සහ ආදායම නේද අපේ ය අපි ගනං හිලාව ඇතුව බලමු. දෙෙසම්බර් මාසේ රාජ්‍ය ආදාෑම එකනෙ පහුගේ දෙසම්බර්වල රුපියල් බිලියන එකසිය හතලි සකයි. හරිද. එතකොට අපි බලමු සමස්ත රාජයේ වියදම. එක රාජ්‍ය වැටු පා විශරාම වැටු. ඒ සඳහා රුපියල් බිලියන අසු අටක් දෙසම්බරේ වැෑකරලා තියෙනවා. ඉළඟට විශරාම වැටු පා සමුෘ්දී. රුපියල් බිලියන තිහක් වැෑ කරලා තියනෙනවා. ඉළඟට පොහොර සඳහා. රුපියල් බිලියන හයයි දසම පහක් වැයකරලා තියෙනවා. අත්‍යවශ්‍ය අෞෂද සඳහා රුපියල් බිලියන අටයිදසම හතක් වැෑ කරලා තියනවා. නේද. දැන් ඉල්ඟට මේ ගමන් වියදම් වැැනි ඔය පුනරාවර්තන විය. ම් සඳහා රපියල් බිලියන විසි එකක් වැෑ करර තින. Ты ඒ අනුව පසුගේ දෙසම්බර් වල. සමස්ත වියදම අරම්බලමු රුපියල් බිලියන එකසිය පනස් හතරයි. රුපියල් බිලියන එකසේ පනස් හතරක්, පසුගේ දෙසැම්බරවල සම්පූර් වියදම. තැ අනි වාර්රයෙන්ම ගෙවියයුතු දේශිය සහ. විදේශය ණය ප්‍රමාණය කැනෙවේ, කොටස් වශයෙන් ගෙවන පොලිියත් එක්ක ගවන ප්‍රමාණය රුපියල් බිලියන එකසි අසූ දෙක්. දැන් ඒ අනුව පසුගේ දෙසැම්බර්වල විතරක්. කරිද සමස්ත වියදම, රල් බිලියන එක සිය පනස් හතර එකතු කිරීම රුපියල් බිලියන එකසි අසු දෙක. එතකොට රුපියාල් බිලියන තුන් සියතිස් හයක් දෙසම්බර්වල විතරක් වියදම. දැන් දෙසෙම්බර් ආදායම කියද දෙසැම්බර් ආදායම රුපියල් බිලියන එකසිේ හතලිස්සකයිහිනී දැන් අපි බලමුද පර්තරයේ පර්තරේ ගත්තහම නේද. හරි ලේසි රුපියාල් බිලියන තුන් සියති සයිෙන් එක සිය හතලිස එකක් අඩු කරනවා දැන් එතකොට වැඩිපුර විය දම්බවෙලා එකන හම්බ විින්නේ නැතු. වියදන් කර තියෙනවා. රුපියාල් බිලියන සියානු පහක්නේ ද මේ දෙසැම්බර් විතරයි හොඳේ. දැන් අපි අරගත්තහම සමස්ත අපේ රාජ්‍ය නය ප්‍රමාණය රුපියල් ට්‍රීලියන විසිි පහක්. ඒ කියන්න මේ අද වෙනකම් පියවල නැති. රජයේ කැනෙ මධ්‍යම රජයේ සමස්ත නායප්‍රමාණය. හර් දෙඒක බිලියනවලින් ගත්තොත් බිලියන විසි පන්දාහක් නේද. දැම් මේ බිලියන විසි පන්දාහෙන් දේශය නයප්‍රමාණය. එක රට ඇතුළට ගෙවන්නඩ තියෙන නෑටික තමයි රුපියල් බිලියන දහතුන්දාස් පන්සිය අනුහයක් රට ඇතුළ ගෙවන්න තියෙනවා. අරද. ඉඟට රජේ මුලු විදේශය නය ප්‍රමාණේ, සමස්ත විදේශය නය ප්‍රමාණේ රුපියල් බිලියන, 32 10 ुணයි 10சම අா खद, දැන් මේ මහා නයකන්ද දිහා බලන්නකොට අපේ විතරක් මේ ප්ටි තද කරන එක. සාධාරණදි කියලා අහන්ටයි මේ සූදානම. දැන් අද මේ මහා නයකන්ද සම්පූර්ණයෙන්ම ජනතා හිසමත තියලා අවසන්. හරිද හතර අතේ වැදුණු බදු. ඉහල යන බහණ්ඩමිල ඉන්දන සහ විදුලි පිලනේ ද දිනපතා ඉහළදානවා. දැන් මේවා අපි පිට පැටවිලා ඉවරයි. අපේ බඩට තට්ටු කරන ගමන් මේ අහන්නකෝ හරිද මෙහන්නකෝ චරය බඳදුල ගුණවර්ධනගෙන් මාධ්‍යවේදියකු අප ප්‍රශ්නයට ලැබුණු උත්තරේ දැන් වතුමාල සඳහන් කරන රජයට මුදල් නැහැ කියලා කිසිතු සංවර්ධන ව්‍යාපෘතියක් වැටපක්කත් ගෙවාගන්න. ධූරේ අතැරගේ ජනාපතියායට අද වෙනකොට වාහන දහනමයක් ලබලදී ලාතිනොල් ඕගේ පුද්ගලික පරිහරණය සඳහා එක ජනාත්විිති ලේකම් කාරයලින් තම සඳහන් කරන්න. ඒවාගේම ඔහුගේ මාසික වදමට කැමිීම් වසින් නමලක්ස පනස් දහක් වදක් දන්නවල් ඇමතුති මේ තරම් අනවශ්‍ය වියදම් දරන්න නිසානේද රජ බංකල වනේ ම. වියදන් දැරම නිසා නෙමේනේ දනමසේ ඇත්තා අතේයි ද ඔබතුමා සංඛ්‍යයා දත්තටික කරම් බලන්න කවදද ලංකාවේ ආ්ඩුවක් එදිෙදා පවත්තාගනයා මේ වියදම් පියවගැනීම සඳ ආදායමත්තිබුණේ කියල මේ පුචපෝත්සිී සිද්ධිල වියදන්නේ මේ මහා පරිමාණික වියදම් ප්‍රමාණයක් තියෙනවන්ටඒ මහාපරිමාණික වියදංවෝල කිසිවක් කපහරින්න පුළුවන්කමක් නෑ රජයේ සේව කියන්ට වැැටු බිලතමයි ප්‍රධාන ගැටලු. ඉළඟට රාජ්‍යනනාය සඳගවෙන පොලිය වැටු බිලායි විස්රම වැටු බිලලායි රජ්‍යන අෝල්ට ොලිය. න්ටික දරන්න බැරිනම් ඒක මුල් ඔොයාගන්න බැරින අනිත්වියදංැපවයිකිලකින් ප්‍රෝජණයක්වෙන්න නෑ පුලුවන් උපරම වියදං කැපීමක් කර තියනවා දැන් රජේ. පරිත්්‍යයාන්ගේ විාල ප්‍රමාණයක් කල තියන ඇමතිමටලේ අඩු කොල තියෙන ම මාත්‍යයන් ස හතරක බරාදින්නේ. ඒකයන්නන්නේ එක්දහසංසය හැත්ත හතේ විදාායක ජනාධිපතික්‍රමයෙන් පසු ඇත්තටම අද අපි මෙවගේ කී දෙනෙකු නඩත්තු කරනවාද. වාහන දහනමයක්. මාසේකට නවලක්ෂ පනස් දහක් කෑමබීම වලට නේද. ඇත්තටම ඇමති මණඩලයක්ත් අඩු කරලාල ඒක මර අඩුකිරල්ල නේද. අදවනවිට ඇමදිවරු විස්්සක් විතරඉන්නවා. රාජ්‍යඇමතිල තිස්සටක් විතරඉන්නවා නේද? පත්කරන්ටත් සූදානම් වෙන බලාගෙනීින්න්න අනේද මරු කැපකිරිල්ල. දේ අපට කියන්න තියෙන්නේ ඔවා දෙනු පරහට තමා සම්මතිහිපීටා සිට. නේද. එදාවේල්ල කන්න නැති තුංවේල කන්න නැති මන්ද පෝෂණයෙන් පෙන්න්න දරුවන් ඉන්න රටක. වාහන දහනවයක් තනිමිනිහෙකුට නේද. මාර විධහයක නඩත්තුවක්. ඇගිල්ල ගානේ වාහනවල ගෙනනිච්චත්? කුළේ ඇගිලි දහයැයි අතේ ඇගලිදහයැයි විශ්වයිනේද එකක් ඇගිල්ලකට විතරයි වාහනයක් අඩුවන්නේ හරිද මාසකට කෑම වියදව අරම්බලන්න රුපියාල් නවලක්ෂ පනස් දාහයි. හරිද එදා රුපියල් නවලක්ෂ පනස් දාහා තිහෙෙන් බෙදහම දිනකට රුපියල් තිස්සෙක් දස් හයිසිිය හැටහයි දිනකට වේදව තනි පුද්ගලයකොට තිස්සෙක්දදාස් හයිසිිය හැට හයයිනේද ැම් පස් දෙනෙක් විතරක්ඉන්න සමහර පවල්වල මුළු මාසික ආදෑම රපියල් තිස් දහක් වෙ. වෙන්නේ මේක කොහොම රටක්ද කියලා හිතන්නකු හරිද. ජනහා සංඛ්‍යයාලයකනේයට අනුව සාමාන්‍යයෙන් පුරවැශයකුට මාසෙක්ම ජීවත්වෙෙන්න්න රුපියල් දහතුන් දහක් ඇති කියල නේගොල්ලු කියන්න නේද. එතකොට දිනකට තිස්දාාගානිී හුඟක් වැඩි නේද සියල්ලටම ප්‍රථම අපේ පටි තව තව තදකරන්නට ප්‍රථම ඔය මහතැංවල උන්දලගේ කප්පාදුව පටන්ගන්න ඒමත් නැත්තම් එකක් මතකතියා ගන්න ඒමත් නැත්නම් ජනතාව තමන්ගේ කෝපය. මේ පාර කතිරෙන් හරියටම පිට කරාවි කියලා අද ටෙලිවැකිය මතක් කරනවා. රටේ වත්මන් නාර්ථික තත්ත්වය ඉදිරියේදී මුහුණදීමට සිදුවන ගැටලු සහ. ඒවාට පිළිතුරු සොයා විශේෂ රූපවාහින ඒකා බද්ද වැඩසතහනක් ඊඒ පැවැත්වනා. ඒ මුදල් රාජ්‍යාමාත්‍යවරුන් වන රංජිත් සියඹලා පිටිය, ශෙහන්සේම සිංහ මහාබැංකෝ අධිපතිවරයා සහ බා්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වෙන්. ජනවහර කියමනක් තියෙනවා. එකම බෙහෙත දන්න වෙදා. හැම ලඩියක ම දෙන්න හදන් එක බෙහත කියලා පො යමාර හදුනත් කොද යාමාරු හදුනත් බඩ යාමාරු හදනත් බඩ විරේක දෙන්න දෙන. ිඩ අමාරූතය ක නටඒක දුන්නට පස්සේ එලෙඩ මිය දෙන්න පුළුව සමහරවෙලාවට මේ රජයට එල් වෙන බරපතල චෝතනාවක් මේක මේ බද මේ දිහට පැනවීම හහා ජනතාව දැඩිලෙස මේ මහොත පිටවට පත්වෙලා රටේ මේ ජනතාවගෙන් බදු අයකර ගැනීම හැර වෙනත් කිසිදු විකල්පයක් නැද මේ බණ්ඩාගාර පුරෝගන්නමගේ පලින් ප්‍රශ සමරලට කියන්න පුළුවන් හනක් කොහෙදම බණ්ඩාරයට සල්ලීන්න අපි කොහෙද මේ සල්ලි හොයා ගන්න අපි පොි උදාහරටික හගම සන දදාම අපිට අයිවලා යවා පිලියන දහසක වැ මුද මහැක්ක වචා. එතැතියනෝ බිිය හසකට වැඩ තැත් මුදල. වැට් අර බදු සසාහන ලබාදීලා බිලියන් හයිසික වැනි ද හිමලා තියන දනවල පිටවෙනන විගෙනන ර්තාල රාජායතන සිදුකළ වංචා කෝටි ගනම් බිලියන ගණ ඇයි. මේ අහිමියුණු මේ වංචා කරපු මුදල් අරගෙන. ර්ක ක්තිමත් කරන යම් කිසි ක්‍රියමාර්ගයක් වැඩි පිල්ලක් ගන්න නැත්තේ දම වැඩ බද සියට පහලෝ කියෙලා කියව මේ සියට පහලො තිබුණ අපි දස් දහටක අඩු කරගත්ත තැන් අපටය පරනත ගරිත් මේති පිීන නැත්තක අපි ලොකු බරක් දැනවා හැබැමි උත්සාහ කරන්න බුතුමාකිව පලවින් ප මන්ද පෝෂණයෙන් පෙළෙන්ඩ නොදමේ ජනතාව ආරක්ෂා කරගන්න ත රුපියල් ලක්‍ෂේයට වැඩි අයගෙන් අපි සියට හය අනුපත්ත කපකින් බද ගන්න. අපි සිේ කියන්න එකක්ලක්ෂ පනස් දහ ගන්න මහත්මයාටහ මහත්මනයට හරි පහස ජීවිතයි යාතම වැඩි හිරවෙලායිට ම පුලුවන් පලවෙන් අවස්ථාව වනකල් දැඩි කැපකිරීමට තමයි මේ අපට සිද්ධ වෙලාති හග ක්‍රදනතැනැත්තමයි මේ අයතා වැඩවලින් ගත්ත දමම මට පුළුවන්න මේ අර ඔබතුමාකිව බිලියන දාහසයම අපට ග්ඩ සීණ ප්‍රශ්ේදී අපි කැමති හැව මෙරටේ නීති පද්ධතියක්තිෙනවා. නීති පද් දතුරන් හමදයක් මගල වෙන්න විකල්ප තිබුණ නම් අපි කිසිසේත්ම අසීර වෙලාය ජනතාවත්ක බදදු ගන කතා කරන්නේ සැබ විල්පයක් නෑ ඇම තුම සඳහන් කනේ. මේ සම්බන්ධින් තියන නීති මේ තිය නීතිරාමනෝ කටයතු කරන්න කියලා. පාර්ලිමේන්තුව තියෙන නීති සකස් කරන්න නීති ක්‍රියත්ම කරවන්න නීති නැත්තන් අුතින් නතිගෙනන්න. ඔබුතුමන්ලට මේ සහ දැක්වත් නීති ගෙනාවේ නැත්තන් සිද්ධවෙන්නේ හොරපු කට්ටිය වංචාකරපුවා ඒමන්න අලුතින් ාවව හරු බි වෙන. මේ වලක්වන්නවත් අද පර්ලිමේන්තව කතා කරන්න ඇ මේ අලුතන් හරි මේ වංචා නැති කරන්න යම් විසිේ වැඩ පිළිවෙලා නම් පිසි නීතියක් සකස් කරවා.ඇයිබුතුමන්ලටඒ සඳහ දිරිපත්වට නව අපි මේ ඇත්තර්මදන් අපේ පනත් හගක්. කළට බදුපනත් ඒ වැතිර සීමාවන් සමහරයව යල්පනගේවා එන්සා අපි කිසි පැකිලීමක් නෑ අපිට පුළුවන් පළවිනි අවස්ථා මෙියයා වර්ෂය අපි ඒවයි ආවත් කාලින කරන්නත් කටයුතු කරන අබතුමක යෝජනාවුව අපි දැනට සමහුඟක් අපේ යල්පන ගේ නීති ඇත්තෙන්ම ඒව තුරින්තා මේ සමාධව රිංගල යන්නේ ඒවට අපි සූදානම් කියන පැහදිිට කියනවා රුත්තාපන කාරයංශ පනත්කෙටුම් පත තෙවනවර කියවීම සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුයේදී සම්මත වුණා. පනත දෙවනවර කියවීමේ දී චන්ද විමසීමේ විමසීමක් විපක්ෂය ඉල්ලා සිටියා. ඒදී පනතට පක්ෂව චන්ද විසි තුනක් සහ විපක්ෂව චන්ද හයක් හිමිබුණා. විවාදය අර හිට ජාධිපති ෛත්‍රිපාල සිසන සහෆිල් මාශල් සරත් ෆොන්ේක අතර ඇති වුණේ උනුසුම් වචනහුවමාරුවක්. චෝදනා එල්ල වනා මේක මේ අරග කායෝග හිල් එල්ල හදනවා යරුද්ධවාදියේ ඉල්ලන්න හදනවා කියල හමරමනුකි ෙවෙයි මුල් කෙටුම් පතේ. ඔය නොමගගිය අය සටන්කාමී යනාදී නං ඇතුල් කරලා තිය විශේෂයෙන්ම මේක ආරම්භ කරේ. L සටන් කාමීම් පුනරුත්තාපනයකිරීම එකටතු කරයි. ට නොමකගේ අරුණන ොස්ාතිකසි අනු හතදන කාර්යාංශය මගේින් පුුරුත්තාපනය කරව සමාජගත කරයක වැරදිද හි අඩු පාඩුවත්තිය නන් සත්පාවයෙන් පෙන්නල දෙන්න ේ්චාති කරන හරිතන්දග අදන්නු නිසා තමයි මේක මද්‍රවවෙසාහ මත් වෝදුරට ඇබ්බැවුවන්ට පමණක් සීමාවනේ. නැත්තන් හැදේ ගෙනල්ල මර්තය කරන්න දස්සතමාර ම හිටල වගේ කිය හිටියේ. අෞ්ද කොහොමද තීරණය කරන්නේ කාචද පුනරෘක්තාපනය අවශ්‍ය. ඒක මේ පානතේ කිසිසේත්ම පහැදිලිනේ රගල අපි අපි සමාජමතවාදරන රදධතාක්න ඒය පිළිබඳ මේකයි පටලගන්න ඒක මේකත් දෙක් පඔසතුමුදදුලගේ වගේයගෙන් හිර කරගෙනත් අබාගන්නතුව. ඒ දේශපාලන මර්ධනගරිකයා නොවෙනවාවන පට ප්‍ර්යක්න මේ අතර අපි දකිනවා වර්තමාට ජනතිපත්තු, බොරදිය ම බලන්න හදනවා වෙලා ජනතාව හන්නබොන නැතුව න්න්නවා ජනතිපොත්තු දශපාලන වාසි ගන්න වෙලාගේ හතුන් නිවස්තා ංශෝධයක් ගැන කතාරන්න. දේශපාලනක්තිීන් ජතිවාදය උත්සනවා ආගම්වාදය උත්සනවා එවැනි පරිසරයකම මේවාද. ග නැත් මරටේ ්‍රස්වාදයක් ඇැතිය නෙවිල ඇැතිේේ පස්කු්‍රහරයෙන් පි දක් ජාතිි ප ැන් පිකට ල් ට ි කට ගේ පස් ද වන ම කර මිනිස්ු දැන්වත් සට පැත්ත කියල රටක තල ගෙර යන් මත් ට ග හදන කරු පිටකොටගේ සල්ිහොල්ලන කවරහරමට ඒ න්නත් මම ගන්නවා මට නැති අමුන්ාන් ේට ගරුකිර මක් හ මයි ම . ල ඔබතුමාට කොහෙත්ම පුළුවන්කමක් නෑහ මට ඉලක්ක කරලා ජාතික රක්ෂාවගෙන කියන්න ඔබතුමා හමුදා පපති විදියට ඉන්නකට හමුදා මූලස්ථායි පෝමප පි පිරුව. අමුදදා මූලස්ථානේ බේරගන්න ැරි කියෙන ඔබතුමා කොමට මට ඇගල්ල දික් කරන්න මේ ජාතික රක්ෂා පිල්බඳව ශානසාකච්ා කියන රටක බැරිිය දාගෙන හැම තනවා පරවල්දගේ මිනිස්සු චක කරන්න ොට ඒ අතේ රංගලෙන්න්න පුලුවන් ්‍රස්වාද. ඔබතුමට මේම තේරෙන්න නෑ අචර ජන වනාසයක් වෙෙලා දුවන් ්‍යයනය නල රට ලන් ත් . ලා න්නම විම කතාකරන භාෂාව හරිම නරකයි. මෙයා දන්න නෑ ඒ පාලිමේන්තුවක කතාකල තු වටන මොවාක කල්ද. මේ රහ තියෙන්ෙ වෙන එකක් නෙවෙ. හිට ජාජපවත්තුමා විසින් එතුමාට පොලිස් ඇමතිකබ දුන්නවේ.

මන්තිතුමල්ල දැන් චන්ද්‍රශ කිරීමම අවස්ථාව. පක්ෂව චන්ද විසිතුනයි, විපක්ෂව චන්ද හයයි. හේ අනුව දෙවන කිීම සම්මතයි. ආදරයයි වෛරයි අතර ඇත්තේ කෙස්ගහක් තරමේ වෙනසක් කියලා අපි අහලතියෙනවා. ඒෙදින තම පෙම්වතාතින් ගතනට ලක් වූ කොළඹ විශ්වවිද්‍යාලේ තරුණිය ගැන අදමුළ රටම කතා වෙනවා. ගාතන සිදු කළ තරුණය ආද අධිකරණයට දිරිපත් කිරීමේ නතුරුව රක්ෂිර බන්ධනා ගාරගත කලා. තමන් ආදරේ කරන කෙනාව මරලාදාන්න තරම් තරුණ හිත්. අදසාහසික වෙලාද කියලා ප්‍රශ්නාර්ථයක් මතුවනවා. ඒ ගැන සියත අප අද විෘත සයා බැලිීමමක් සිදු කළලා. මෙම ගාතනයට සම්බන්ධ අත්තරංගුවට ගත් තරුණයා අද තින අධිකරණයට ඉදිරිපත් කෙරුලාා. යනුව ශිෂ්‍යාව ාතන කිරීම සම්බන්ධව අත්තරං ගොට ගත්තරුණයා ලබන තිස්සවනදා දක්වා රක්‍ෂිත බන්ධනා ාරකත කරන ලෙස කොළඹ මහිස්ත්‍රා අධිකරණය අදනියෝග කලා. ආදර පටන්ගන්නේ සුන්දරත්යක මේ අදරේ දිගට පවත්වාගෙනයන්න. නමුත් සහර වෙලාට ජීවිත ඇමයම් සිද්ධීෙන් නිසා ආදරය විනාශයකට පෙරලෙන්ට පුුවන්. සමහලාටම ආදරය. ඉවර කරන්න නහම පාර්ශකටම මේ දරගන්න වැර වෙන අදරේ නැවතුනනාට පස්සේ හොමකෝප්වෙලා තමන්ට ආදර හිමීම ගැන අතිශය කම්පා පත්වෙලා ඒ කම්පාව ජීවිත නැතිකරගන්න එම නැත්දන් ඒ අතැහැරගිය පුද්ගලාව විනාස කරන්න මරාධමන්නහ තමට තත්වයකට පවා දරුණුතත්යකට පත්යනටළ. සිදුවම මමනන් දකින්නේ මේ අපේ අධ්‍යාපන සිිස්ටම් එක වගේම අපේ අනෙකුත් සමාජය සිටම් මොල තින කේදවාචකයකො අපි දන්න දෙයක් තමයි අධ්‍යාපනයේදී ළමයා තමන් ඉගෙනගන්න විශෂයට විතරක් කොටුකර ළමයටට කිසිම අවස්තාවක් ලැබෙන්න්නන්නේ හැසා ඉඩක් ලබෙන්න්නෙත්න කාලයක් ලැබෙන්න්නෙත්නෑ තමන්ගේ සෞුන්දර්ය ඒ සංස්කෘතික ජීවිතය සම්පූර්ණ මේ අධ්‍යාපන කම ඇතුළ හකුළලනොවා ඒ නිසා ලමයා හැදෙන්න්නෙම යන්ත්‍රයක් ව හැමයිකම පිට පස්ස තින කතන්දරය හො ලබට පමතිනල් ඒ ලාමයා තමන්ගේ ප්‍රේමෝන්තය අතාරින් උත්සාක එති ඇයි මමහ්‍ය ඇයි බැරි ප්‍රේමෝන්තයට හිතන්න හරිමමාතක ඉන්න බැරනවා දකමන්න ඒක ඔයාගේ කැමැත්ත කියලා හිතන්න බැරිඇයි අන්නේ සිතුම් කලාපේ තමයි අප අධ්‍යාපන කමය ඇතුළෙද හපුලන් ප්‍රේම සම්බන්ධතා කියනේවා මහා විශාල ශෝකාන්ත බවට පක්තච්ච ප්‍රවෘති දැන් මම හිතන්නේ අපිට අලුත්තේ වනවෙයි මේවා ක්‍රමිකව ලංකාවේ මහා විශාල ව්‍යසන විදිහයට වර්ධනයවිින්තිය ආදරය පරාජය දර්රාගන්න න්න බැරි ඒමවන්තෙක් දවසින් දවස අපේ සමාජ නිර්මාණය කරමින්ින්. මේකට ප්‍රධාන හේතුව හැරිට මම දකින්නේ මේ අධ්‍යාපනයෙන් එහෙම සංසුන් මනසක් හිමි පුරවැසියෙක් නිර්මාණය කරන්නේ නෑ කෝ අපිට ලාංකික අධ්‍යාපනයේ ආදරය කියා දෙන්න අපේ විශය නෘදේශ ඇතුළ ඉඩක්කෝ. ලාංකික අධ්‍යාපනයට දැන්වත් සෞන්ධර්ය විෂය වඩා සමීප කරන්න ඕන එහෙ මනත්තන් සිද්ධ වෙන්නේ අපට ෛනිකව මේ කේදවාචක රස්වවිඳන රටක් බවට වද එදියේදී බිත්තරයක් රොපියල් හතලිස් පහට ලබාදිය හැකි බව පාර්ලිමෙන්න්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසනවා. බෙටිින් තීරන කලන් තේනවා බිතරහනෑනයකන්න නමුත් අද වැැස්වීමේදී නත කතාාවුණක් දේශීය ගොවයා දෛර්මත් කරන්න ඕන්න නැතමකද බිතර හරි ඕනම දේශවශයෙන් නිෂ්පාතිනකන්න පුුවන් ආරවර්ගයක් පිටින්ගේෙනවනම්. නි්පාති කරන ගොවයා අතරමංඟනවා විශේෂයෙන් මෙතරතින ප්‍රශ්විිතමයි. ගෝස්මා සිදහ නමවද තම වෙළඳමාත්‍යංශය මේ බිතරට පාලමිලක් දාන්නේ. ඒ පාලමිල දානන්නේ සත් නිෂ්පාධන දිපාත්මේන්තුව නිර්දේශ නොටක. එතකට පාලමිල නිෂ්පාදමිලට අඩුවින්. ඉරි පස්සේ අගෝතු තිස්සෙන්ද නැවතරක් ගෙසත් එකක් නිකුත් කරනවා බිට්‍රරටින් ගේ ආර වලට බිත්තරත්. ලා ඒකන්න ඕනු ොින් දැගෙන ඉදල තියනවා ිතර පාල්ිල දක්වාම් දැම්ම මෙෝගේ ආනය කඩ ව කියල. අද වෙනකොට ඩි රගල අත්වන්න වැඩිවෙලාතියනවා ුපල්ලෙ සිහටගාන ගන්න බිත්තර ගොවින්න පන මතය ශතතික්ක නැත ුච කරම මත්‍යන් චත්තික ්‍රිීමටකුත් අසං කල තියනවා මද්‍යනසා සුි ප්‍රමාණ ආල් මෝල් වෙලින් හුන් සල් නිවු ගඩ පරය ෙද කුල් කෑමල හිගේයක් ඇතිවෙන්නයිකන් ඉදිරයේද ම තන්න තව සෙක්ද ඇතුරු ප හ ස් පාට ඩු පුරුව ඇත්තව වශෙන්ම. න්දී කතා වුණනේ දේශයේ නිෂ්පාධනයක් වරයාව දිරිමත් කරන්න දැන් ව්‍යාපාරික පුවත් හවිෂි ෂාංගයා ජාතික තොරතුරු හා සංවේධන තාක්ෂණ විසඳුම් සම්පාධක වන මෝබිටෙල් මෙතෙක් ලබාදුන් සේවාබන් තව දුරටත් පුළුල් කිරීමට කටයුතු කරති පෙනවා. ඒ එමේජෙන්ට් නමින් න්‍ය සේවාවක් හදුන්වාදෙමින්. ප්‍රථම වරට දිවේන පුරා විසිරී සිටින පාරිභෝගිකීන් ළඟටම ගොස් සියලඋඹ සේවාවන් සැපීම මෙහි ප්‍රධහන අරමුණයි. එමගින් පාරිපෝගිකීන්ට වඩත් සමීප සේවාවක් ලබාදීමට ස් මෝපිටෙල් සමාගම අපේක්ෂා කරෙනවාා. මෙහිදී පාරිභෝගිකයකු කිසියම් අවශ්‍යතාවයක් සඳහා ඇමතුමක් ලබාදුන් විට හැකි ඉක්මනින් කාර්යක්ෂම සහ සුරක්ෂිත සේවාවක් සැපීමට පියවරගෙනති පෙනපා. ත රාත්‍රී ප්‍රෝෘ්ට විකාශයවසන් ඔබට සුවදායිරාත්‍රයක් දෙනපතා අලුත් තවීඩියෝ සහ ප්‍රවෘති නරමීමට එහද බටන එක ලික් කර සත TVව ත්ස්කරප් කරන්න. අලු ත්‍රීඩියෝ ගැන මුලින්න්න දැනගන්න මෙම සීනෝත්‍රික් කරන්න.